පින්වත් ස්වාමීන් වහන්සේ, පිටිදුවේ සිරිදම්ම හාමුදුරුව කියනවා රෑ එළි වෙනකම් බුදුදහමේ කියන්න තරම් දෙයක් නැහැ. රෑ එළි වෙනකම් බුද්ධ වචනේ දේශනා කරන්න තරම් ඒකේ දෙයක් නැහැ. රෑ එළි වෙනකම් ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. වැරද්ද ගන්න එපා මේ කියන ඒවා. රෑ එළි වෙනකම් දේශනා කරන්න මොකුත් නැහැ, ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. සීයෙන් ඉන්න තියෙන්නේ. ඔය කියපුවා පුරුදු කරන්න තියෙන්නේ. තෘප්තිමත් වෙන්න තියෙන්නේ. ආත්මාර්ථය නැති කරගන්න තියෙන්නේ. පරාර්ථයේ පුරුදු ඒව රෑ එළි වෙනකම් කළාට කමන්නේ නැහැ. රෑ එළි වෙනකම් බණ අහන්න කියලා අපි දන්න බුද්ධාගමේ කොහෙවත් නැහැ. මේවා එක එක්කෙනාගේ තරංග. එක්කෙනෙක් පැය 8 නම් අනිත් එකන කල්පනා කරනවා, යාට දෙවෙනි මොකද, මම මොකටද, මං කියනවා පැය 9ක්. පිස්සු, පැය 9ක් බණ කියන්න ඕනේ? යකෝ මිනිස්සු නිදා ගන්න නැද්ද මෙතන? මිනිස්සු දත් මේ දත් මදින්න නැද්ද? නාන්න නැද්ද? මුණ හොදන්න නැති වුන් දෝ ඒවල බණ අහන්නේ? පැය 10 20 බණ කියන්න ඕනද? අනික ඔය කියන බණ වල තියෙන පචනේ. පැය 20ක් කිව්වා කියමු. ඔය පැය 20 බණ අහලා 20ක්වත් සෝවහන් වෙනවද? නෑ, වෙන්නේ නෑ. බුදු ආමඳුරුවම රෑලි වෙනකම් බණ කිව්වද කොහෙවත්? නෑ. දිවා රෑ ක්‍රිකට් මැච් එක වගේ. දිවා රෑ බණ. දවල්ට මෙයා රෑට මං. පිස්සු පිස්සු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟට කවුරු හරි කෙනෙක් ආවොත්, නැත්නම් බුදුරජාණන් වහන්සේ කවුරු හරි කෙනෙක් මුණ ගැහෙන්නට වැඩම කළොත්, ඒ කෙනාට ධර්ම දේශනා කරන ක්‍රමයක් තියෙනවා. සමහර අයට කෙටි දේශනාවක් කරන්න පුළුවන්, සමහර අයට දීර්ඝ දේශනාවක් කරන්න වෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ බලන්නේ මේ කෙනා මගපල් ලබන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද කියලා. එතනදී ඒ කෙනාගේ ස්වභාවය බලනකොට ක්‍රම 9ක් තියෙනවා මිනිස්සෙයින්ගේ. අහේතුක සුගති චිත්ත ස්වභාවයක් තියෙනයි ඉන්නවා. ඒ තමයි උපතින් අන්ධගොළු විහිද මන්ද බුද්ධිකය. දිහේතුක පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය හතර ගොල්ලක් ඉන්නවා. එයාලට මේ ජීවිතේ මනුස්ස ජීවිතේ මගපල ධ්‍යාන උපදවා ගන්න බැරි අය. තිහේතුක පිරිසක් ඉන්නවා. ඒ තිහේතුක වුණා සමහර කට්ටිය කෙලෙස් වලින් පිරিলা. තවත් සමහර කට්ටිය ක්ලේශාන්තරාය. තවත් සමහර කට්ටිය අතිසෙයින්ම දුස්සීලයි. ආඥාවතී කමාන්තරාය. තව සමහර කට්ටිය ආර්යතුමන් පිළිගන්නේ බණින දොස් කියනවා, ආර්ය උපවාදාන්තරාය. තව සමහර කට්ටිය ඒ විපාක විදිහට මනුස්ස ලෝකේ උපදින්න නැතුව අනිත් තැන්වල ඉපදලා තියෙන මනුස්ස ලෝකෙ ඉපදනත් දිහේතුක හරි අහේතුක සුගති හරි. තව සමහර කට්ටිය ඉන්නවා විවිධ විදිහට මේ මව මැරීම, පියා මැරීම වගේ බරපතල පාප කර්මත් කරගෙන තියෙනවා. තිහේතුක උනත් ওই වගේ අය ඉන්නවා. එතකොට මේ එක එක පුද්ගල වර්ග 90 ඒ කට්ටියට ගැළපෙන විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන එක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. බුදුපියාණන් වහන්සේ ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානේ චිත්තසන්තති පරීක්ෂා කරනවා. පරිසා කරලා බලලා ඒ ඇයට ගැළපෙනවා නම් ඒ කට්ටියගේ හේතු සම්පත් මෝරලා තියෙන විදිය කෙලෙස් වල අඩුවැඩිකම දිහා බලලා භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනාව කරනවා. සමහරවිට ඒක කෙටි දේශනාවක් වෙන්න පුළුවන්. දැන් දවල් දානි වැළඳුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම දේශනාව දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය තරම් විශාලයි. එතකොට කොච්චරක් වෙලා කියනවද? සන්දේ භාගයේදී බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයට එන අයට දේශනා කරන ධර්මදේශනාව සංයුත්ත නිකාය අංගුත්ත නිකාය තරම් විශාලයි. එතකොට කොහොම දේශනාවක් වෙනව ඇද්ද? බුදුරජාණන් වහන්සේගේ සාමුක්ඛංශක ධර්මදේශනාව ගත්තාම දාන කතා, සීල කතා විදිහට භාග්‍යවතුන් වහන්සේ මඟපල් ලැබිය හැකි නොහැකියි ඇකි නොහැකි සියලුම දෙනා දිහා බලලා ඒ හැමෝටම ගැළපෙන විදිහේ ධර්මානුශාසනාවක් කරනවා. ඒ ධර්මානුශාසනාවේදී මේ ජීවිතේ මඟපල් ලබන්න බැරි කට්ටියට ඊළඟ භව ගමනට ප්‍රයෝජනවත් වෙනවා. පුළුවන් අයගේ හේතු සම්පත් බලලා ඒ වාඩි වෙලා ඉන්න ආසනයේදීම මඟපල් ලබන්න පුළුවන් විදිහට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් අපේ පිටිදුවේ සිරිදම්මහමද ඕවා දන්නේ නැහැ. ඔය ඇත්තවට අහු වෙන්නත් එපා. උන්වහන්සේ ඉතින් අර කන්න බොන්න නැතුවට වගේ අර උන්වහන්සේ විසින් ওই ව්‍යාපාර ජාලයක් කරන්න ඕනේ සිවුර දරාගෙන ඉන්නේ. ඉතින් මහණකමේ කිසිම දෙයක් දන්නේ නැහැ.
අර පුළුවන් තරම් හම්බ කරන්න ඕනවට බුදුදහම පාවිච්චි කරමින් මහා පරිමාණ ව්‍යාපාරයක් කරනවා. ඇරෙන්න ඒ ස්වාමින්වහන්සේට බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ගැන සද්ධාවක්වත් නැහැ. එතකොට බුදුදහමේ රැලි වෙනකන් කියන්න තරම් දෙයක් නැද්ද කියලා ඇහුවොත් පින්වත්නි, පැය 4ක්ද 10ක්ද 12ක්ද මේ ජීවිත කාලෙම කිව්වත් කියලා ඉවර කරන්න පුළුවන් කියලා හිතනවාද බුදුදහමේ තියෙන කාරණා? ඔය ඇත්තෝ හිතනවාද? නැහැ. බුදුදහමේ තියෙන කාරණා මේ මුළු ජීවිත කාලෙම කිව්වත් කියලා ඉවර කරන්න බෑ. ඒ තරමටම කාරණා තියෙනවා. පින්වත්නි, කෙනෙක්ට මගඵල ලබන ක්‍රමය පෙන්වලා දෙනකොට භාග්‍යවතුන් වහන්සේ නම් ළඟට එන අයට චිත්තසංතානේ බලලා ඒ කට්ටියගේ කල්ප ගාන පරණ කුසලයක් හරි මතුවන විදිහට අනුශාසනා කරමින් චිත්තසංතතිය සකස් කරලා ධර්ම දේශනා කරනවා. එතකොට දේශනාව අවසානයේදී මගඵල ලබන්න පුළුවන් ති හේතුක නම් හේතු සම්පත් තියෙනවා නම් අනිත් අයට එහෙම පුළුවන්ද? අග්ගසාවකයන් වහන්සේලාට පුළුවන් මේ ඉස්සරහා ඉන්න කෙනාගේ ඈත පිට ආත්ම භාවවල හේතු සම්පත් හොඳට පරිස්සම් කරන භාග්‍යවතුන් වහන්සේ වගේ අතීතයේ බලන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වගේ බෑ. ඒ වගේම අනිත් අනිත් උතුමන් වහන්සේලා, දැන් සරියුත් මහරහතන් වහන්සේ දනංචානි බමුණට ඊළඟ භවයේ පහළ භූමියකට පත්වන විදිය දේශනා කළා. තම තමන් වහන්සේලාගේ තරමේ හැටියට විතරයි ඒක තියෙන්නේ. එතකොට අනිත් ස්වාමින් වහන්සේලාටත් පහළට පහළට එනකොට ඒක එහෙම බෑ. සියලු දෙනාට පොදුවේ තියෙන ක්‍රමේ තමයි භාග්‍යවතුන් වහන්සේ අඩුවක් නැතුව දේශනා කළ තියෙන සප්තවිසුද්ධි ක්‍රමය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන චරිත නිසා බුදුරජාණන් වහන්සේ හරියට බෙහෙත් වට්ටෝරු දෙනා වගේ දේශනා කරනවා. ඒ සූත්‍ර දේශනා වෛද්‍යවරයා බෙහෙත් වට්ටෝරු නියම කරන වගේ ලෙදෙන් ලෙදේට. හැබැයි පොදුවේ පින්වත්නි, සියලුම දෙනාට අනුගමනය කරන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න නිරෝගී ක්‍රමයකුත් තියෙන්න ඕන. ලෙඩ රෝග නැති බලාපොරොත්තු වන විදිය නිදුක් නිරෝගී ක්‍රමයක් වෛද්‍යවරු කියලා දෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ ඒ වගේ නිවන් දකින්නට හේතු සම්පත් ඇති අය, නැති අය, දුර්වල අය, ශක්තිමත් අය හැමෝටම ගැලපෙන ක්‍රමයක් දේශනා කළා තියෙනවා. ඒ තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඔය මාතෘකා හතට තියෙන කවුරු කොච්චර කියලා කියන්නද? ඔය මාතෘකා හත ඇතුළත මොන තරම් දේවල් තියෙනවද? ඒ නිසා පින්වත්නි, තෑලි වෙනකන් නෙමෙයි එක දිගටම 365 දවසක් කිව්වත් අවසන් කරන්න බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කවුණු ගත්තාම දැන් රැලි වෙනකන් බණහන්න කියලා බුදුදහමේ නැහැ. ඒක ප්‍රැක්ටිස් කරන්න තියෙන කියලා කියනවා නම්, මිනිස්සු දත් මදින් නැද්ද ආදී විදිහට කියනවා නම්, පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනකොට සාමුක්කාංශික දේශනාව අති දීර්ඝයි. දැන් පළවෙනි ධර්ම දේශනාව බලන්න. පළවෙනි ධර්ම දේශනාව ධම්මසප්පවතුන් සූත්‍රයේ. ඒ ධම්මසප්පවතුන් සූත්‍ර දේශනාවෙන් පස්සේ දේශනාවටම සමගාමීව ඒ සාතාගිර හේමවත දෙන්නත් එනවා. ඒ දෙන්නටත් බුදුරජාණන් වහන්සේ ධර්මානුශාසනාවන් සිද්ධ කරන පැය කීයක් යනවද? මේ කාරණා කොච්චර කිව්වත් අවසන් කරන්න බැරි තරම්. අවිද්‍යාව ගැන විස්තර කරන්න ගියාම, සංකාර විඥාන ගැන විස්තර කරන්න ගියාම, නාම රූප සලායතන ආදී විස්තර කරන්න ගියාම මේව ඇතුළාන්තයේ තියෙන කාරණා අතිවිශාලයි. ඒ නිසා සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් ධර්මස්සවනේ කරන්නම ඕන. ඒ වගේම පින්වත්නි, ධර්මදේශනාවක් අවසානයේදී කෙනෙක් සෝවහන් වෙනවද කියලා ඇහුවොත් අද කාලේ අග්‍රශාවකයන් වහන්සලා පහළ වෙන්නේ නැහැ. මේ වෙනකොට පහළ වෙලා අවසන්. අද කාලයේදී 80 මහා ශාවකයන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. මේ වෙනකොට පහළ වෙලා අවසන්. ඒ නිසා ඒ උතුමන් වහන්සේලාට දේශනා කරපු ධර්ම දේශනාවන් අනුව ඒ විදිහටම අද කාලයේදී මගපල්ලාභීන් පහළ වෙන්නේ නැහැ. මගපල්ලාභීන් පහළ වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පොදුවේ සියලු දෙනාට පිළිපදින දේශනා කරපු සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී විදිහට අනුපිළිවෙලට කටයුතු කරන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුව මේ අනුපිළිවෙල ගමන යනකොට මේ ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ.
මේ ලෝකය ආරස්ථායක මාර්ගයේ අනුව පිළිපදනවා නම් ගිහි පැවිදි පිරිස රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ. ඔය ඇත්තෝ ඔය කවුරුත් කියන දේවල් නෙමෙයි මඟපල් ලබන්න ධර්ම විනයෙම පිළිපදින්න පින්වත්නි පුළුවන් තරම් පැය 8ක්ද 9ක්ද 12ක්ද පැය 12ව 365ක්ද පැය 12ව දහස් ගානක්ද ඔය ඇත්ත පුළුවන් තරම් අහලා ඔබේ ඔය රාගය නැති කරගන්න මහන්සි ගන්න ඔය ඇත්ත භාවනා කරන්න ඒ දැනගන්න ක්‍රමය දැනගත්තට පස්සේ පිළිපදින්න පිළිපදිමින් ඒ කරුණු අවබෝධ කරගන්න කටයුතු කරන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට කාරණා වෙනස් වෙනවා සෝවාන් මාර්ගයේ දහසක් ණය තියෙනවා සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ ණයකමත් ඒ වගේමයි අතිවිශාලයි ඒ නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට හේතු සම්පත් විවිධාකාරයි ඔය ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරන තරමටම ඔබට ධර්මය අවබෝධ කරගන්න මේ දැනගන්න පුළුවන්කම ලැබෙනවා ධර්ම අවබෝධය ලබන්න රහතන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා වෙන්න කටයුතු කරන්නේ